තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තම්බෝ විඤ්ඤුහීති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ විඤ්ඤුහීති ස්වාක්ඛාතු
sandiddhiko akaliko ehi passiko upanayiko pacchattang veditabbo vinyuhiti swakkhato bhagavata dhammo sandiddhiko akaliko ehi passiko upanayiko pacchattang veditabbo vinyuhiti swakkhato bhagavata dhammo sandiddhiko akaliko ehi passiko upanayiko pacchattang veditabbo vinyuhiti swakkhato bhagavata dhammo sandiddhiko akaliko ehi passiko upanayiko pacchattang veditabbo vinyuhiti swakkhato bhagavata dhammo sandiddhiko akaliko ehi passiko upanayiko pacchattang veditabbo vinyuhiti swakkhato bhagavata dhammo sandiddhiko akaliko ehi passiko upanayiko pacchattang veditabbo vinyuhiti swakkhato bhagavata dhammo sandiddhiko akaliko ehi passiko upanayiko pacchattang veditabbo vinyuhiti swakkhato bhagavata dhammo sandiddhiko akaliko ehi passiko upanayiko pacchattang veditabbo vinyuhiti swakkhato bhagavata dhammo sandiddhiko akaliko
kassiko upanayiko pacchattang veditambo vinyuhiti swakkhato bhagavata dhammo sandittiko akaliko ehi passiko upanayiko pacchattang veditambo vinyuhiti swakkhato bhagavata dhammo sandittiko akaliko ehi passiko upanayiko pacchattang veditambo vinyuhiti ඒ නිසාම බුදුහාමුදුරුවෝ දේශනාවේ සඳහන් කරලා තියෙනවා
ධම්මං විහරති පිටහත මාතං තමේ තානං සරණං පතිත්තාහි. ධර්මය කියලා කියන්නේ අපි හැමදෙනාටම ගිහියන්ෙක් ඔබටත් ඒ වගේම තමයි බැරිදන් අපටත් අපේ අම්මා තාත්තා විදියට සලකමින් කටයුතු සිද්ධ කරන්න පුළුවන්. අම්මයි තාත්තයි කියලා කියන්නේ අපි හැම කෙනෙක්ම දන්නවා අපේ ජීවිතයේ ඉදිරියට යන අවස්ථාවන්වල හදවතින්ම ආශිර්වාද කරන දෙන්නේ. ඒ වගේම තමයි හදවතින්ම හිනාගෙන හදවතින්ම ආශිර්වාද කරමින් කතා බහ කරන දරුවන්ට ඉන්න වටිනාම දෙපළක් තමයි ආදරණීය අම්මයි තාත්තයි කියලා කියන්නේ. එහෙම කටයුතු කරන්න පුළුවන් කියලා කියන්නට හේතුව තමයි ධර්මයේ තුල අපි හැමදෙනාටම අපේ ජීවිතය ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව ජීවිතයේ පසු කරන විවිධ සංදිස්ථානයන් ඒ සෑම දෙයක්ම විසියාකාරව කටයුතු කරන ආකාරය පිළිබඳව මේ උතුම් වූ ධර්මයේ තුල අන්තර්ගත කරලා තිබෙනවා. ළමයෙක් නම් ඒ ළමා කාලයේ ජීවත් වෙන්න ඕනේ විදිය, ඒ වගේම තරුණයෙක් නම් ඒ තරුණ අවධිය, ඒ වගේම තමයි විවාහ ජීවිතයේදී ඒ මාපිය දූ දරු සහ සම්බන්ධතාවයන් ස්වාමි භාර්යා යුතුකම් මේ ආදී වශයෙන් මේ සෑම දෙයක්ම මේ ධර්මයේ තුල අන්තර්ගත කරලා තිබෙන නිසාමයි අපි හැමදෙනාටම දෙපුරුන් හැටියට මේ ධර්මයේ සලකා ගමින් කඩයුතු ඉෂ්ට සිද්ධ කර ගන්නට පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට සඳහන් කරොත් මේ ධර්මයේ සෑම දෙයක් අන්තර්ගත වෙනවා කියන්නට ඒ තමයි සේකියා කාරණාවල සඳහන් කරනවා. අපි ආහාර ගන්නකොට ඒ ආහාර ගැනීමේදී පවා අනුගමනය කරන්න ඕන දේවල්. ඒ අවස්ථාවේදී සඳහන් කරනවා චපුචපු කාරකම් මුංජිස්සාමීති සික්ඛා කරණීය. චපුචපු සද්දය ඇහෙන ආකාරයට ආහාර ගැනීමෙන් වළකින්නට ඕන. මේ විදිහට ගත්තාම පින්වත්නි අපේ සෑම දෙයකදීම ධර්මානුකූලව කටයුතු කරන විදිහ ඒ වගේම තමයි අපි මේ ජීවිතය ධර්මානුකූලව දයගන්න ආකාරය පිළිබඳව ඒ ධර්මයේ තුල පෙන්වා දීලා තිබෙනවා. එවන් වටිනා අවස්ථාවක් ඒ වගේම තමයි එවන් වටිනා කටයුත්තක් තමයි ඔබ මේ අද දහවල් කාලයේදී මෙවන් පින්කමක් සිදු කරන්නේ. ඒ තමයි ධර්ම දානමය පුස්තක විහාරස්ථානයේ පූජා කිරීම. මේ පුස්තක තුල අන්තර්ගත වෙච්ච දහම් කාරණාවන් කියවනකොට ඒ වගේම තමයි ඒ අනුව ජීවිත ගොඩනගා ගන්නකොට ඒ සෑම අවස්ථාවකදීම ඔබටයි මේ පිටකේ අනුමෝදන් වෙන මිනිස්සු මේ පොත්පත් කියවලා ඒ වගේම මේ උතුම් වූ ධර්ම ග්‍රන්ථ කියවමින් එක්කෙනෙක්ව ජීවිතයේ ධර්ම මාර්ගයට ගන්නවා නම් එතනයි වැදගත් වෙන්නේ. ඒක නිසා පින්වත්නි ධර්මයේ කියලා දීම ඒ වගේම තමයි ධර්ම පුස්තක පූජා කිරීම මිනිස්සුන්ට ධර්ම මාර්ගයේ ඇසිරීමට අවස්ථාවන් ඉදාවස්ථාවන් වෙන් කරන දීම බොහොම වටිනා කටයුත්තක්. ඒකට හේතුව තමයි පුද්ගලයෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් සම්දිස්ථානයක් තමයි ධර්ම මාර්ගයේ යොමු කරගන්නවා කියලා කියන්නේ. ඕනෑම මනුස්සයෙක්ට වෙනස් වෙන්න පුළුවන් ධර්මයට සම්බන්ධ වුණාම ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න පුරුදු වුණාම අපි හැම කෙනෙක්ම අහලා තියෙන අඟුලිමාලගේ කතාව. අඟුලිමාල කියලා කියන්නේ බොහොම දරුණු පුද්ගලයෙක් නේ. හැබැයි අන්තිමට මොකද වුනේ? ධර්මයට සම්බන්ධ වුණාම බුදුන් සරණ ගියපුවාම දහම් සරණ ගියපුවාම සංඝරත්නයේ සරණ ගියපුවාම ජීවිතේ ආත්මසින්ම වෙනස් කරගන්නට පුළුවන් වුණා. ඒ වගේම තමයි ඔබටත් මටත් අපි හැමදෙනාටම පුළුවන් දෙයක්නි මේ උතුම් වූ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපේ ජීවිත බොහොම සත්පුරුෂ ජීවිත බවට පත් කරගන්න. ඒ වගේම අපේ ජීවිත බොහොම යහපත් ජීවිත බවට පත් කරගන්නට පුළුවන්. ඒක නිසා ධර්ම දේශනාවන් වේවා ධම්ම පුස්තක වේවා මේ දේවල් පූජා කරනවා වගේම අපේ යුතුකමක් තමයි ඒ අනුව කටයුතු කරන්න මහන්සි වෙන්නටත් ඕනේ. එතකොට තමයි මේ දේවල් වල බොහොම වටිනාකමක් ඒ වගේම තමයි ප්‍රායෝගිකත්වයක් ඉක්වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා තිබෙන්නේ කොහොමද? සුනාත ධාරේත චනාත ධම්මේ කියලා. සුනාත කියලා ඉස්සල්ලා බොහොමකට අහන්න පුරුදු වෙන්න ඕනේ. ධර්ම දේශනාවන් බොහෝමකින් අහන්න පුරුදු වෙන්නට ඕන. ඒ වගේම තමයි මතක තියාගන්නත් පුරුදු වෙන්න ඕන. ඒ වගේම තමයි වටිනා කාරණාව තමයි චරාත ධර්මය. ඒ අනුව තමන්ගේ ජීවිතය පවත්වා ගන්න ඕන. ඒ අනුවයි තමන්ගේ ජීවන රටාව ගොඩනගා ගන්නට ඕන. ඒක නිසා බොහෝ වෙලාවට සමාජයේ ගත්තහම බොහෝ මිනිස්සුන්ට දහම් කාරණා බොහෝකට මතකයි.
අහන්නටත් පුළුවන්. හැබැයි ඒ අනුව ජීවිතේ පවත්වා ගන්න නැති එකයි ගැටලු. ඒක නිසා එහෙම නොවි දහම් පුස්තක තියෙනවා අපි හැම දෙනාටම ඒ දේවල් පරිශීලනය කරගෙන අපි හැම දෙනාගේ ජීවිත ධර්ම මාර්ගයෙන් ආලෝකමත් කරගමු කියන පරිවිදේ සිහිපත් කරන ගමන් විශේෂයෙන්ම අද දවසේදී මේ උතුම් වූ ධර්ම දානමය පිළිකම සිද්ධ කරනු ලබන්නේ ඒ වෙන්ඩිස් මහත්මිය එවගේම තමයි වෙන්ඩිස් මහත්මාලන් ප්‍රධාන පවුලේ පින්වත් සියලු දෙනා ඔවුන් මේ ආකාරයෙන් වටිනා පිළිකමක් එවගේම ධර්ම දානමය පිළිකමක් සිද්ධ කරමින් මූලිකව අරමුණ පරමාර්ථයේ බවට පත් කර ගන්නට යෙදුනේ මේ පිළිකම මේ පින්කම සිද්ධ කරන්නේ ආදරණීය සියලු දෙනාටම ඒ වගේම මේ පින්කම සඳහා සහසම්බන්ධ වුණ උදව් උපකාර කරන හැම දෙනා ළඟින්ම මියගිය සියලුම ඥාතීන්ට පරලොවින් පිටත් අනුමෝදන් කරමින් ඒ අයගේ භවගාමී ජීවිත සුවපත් කරමින් උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගන්නට මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කිරීමත් ඒ වගේම තමයි මේ පින්කම සඳහා සහසම්බන්ධ වුණ ඒ වගේම සාධුකාරයෙන් හරි අනුමත කරමින් මේ පින්කම සාර්ථක කරගන්නට සහයෝගය දක්වන්නට ලැබුණා වූ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරන ගමන් හැම දෙනාට උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා කියන ඒ උතුම් වූ සත්පුරුෂ චේතනාවෙන් යුක්තවයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා හැම දෙනාම අවසාන වශයෙන් කල්පනා කරගමු මේ ආකාරයෙන් උතුම් වූ ධර්ම පුත්තක පූජා කිරීමෙන් අපි හැම දෙනා නවින්ව මිය පරලොවදී සියලුම ඥාතීන්ට මේ පිටේ අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ භවගාමී ජීවිත සුවපත් වෙත්වා උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගන්නට මේ පුණ්‍ය ශක්තියෙන් එකසේම හේතු වේවා වාසනා වේවායි කියන හැම දෙනාම සාදුකාරය. ඒ වගේම මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනා වූ නලන්ති මෙන්ඩිස් මහත්මිය සහ මෙන්ඩිස් මහත්මාණන් ප්‍රධාන පවුලේ පින්වත් සියලු දෙනාටමත් එවැගේම මේ පින්කම සඳහා සහසම්බන්ධ වන්නට යෙදුනා වූ එවැගේම සාධුකාරයෙන් හරි අනුමත කරමින් මේ පින්කම සාර්ථකව සිද්ධ කරගන්නට උදව් උපකාර කරපු හැම දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. එවැගේම ඔවුන්ගේ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නටත් සර්වතුන් සමෘද්ධිමත් භාවයට පත් කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය එවගේ මුතු මෝදාස්පා ගලදාහාමුදුරුවන් වහන්සේගේ ජයශ්‍රීමා බෝහාමුදුරුවන් වහන්සේගේ අනන්තෝ ගුණානුභාව බලය ආශිර්වාදය ලැබේවා. මේ රැස් කරගත්තා වූ පුණ්‍යඵල ධර්මයන් අපි හැම දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම එකසේම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාරයක් පවත්වමින් වන්දනා කරගමු. හැමදෙනාටම ආශිර්වාද කරමින් සෘෂ්ටි සත්‍යයනාම ඔව් ඒ වගේම මේ සඳහායි උපදායකත්වයේ ධර්මයෙන් ඒ කලන මිතුරු සංකල්ප ධම්මර්ගයේ මහතා ප්‍රමුඛ පවුලේ ඥාති පිරිසක් එවැගේම තමයි භාවනා වැඩසටහනේ කල්යාණ මිත්‍ර සංසදයේ දෙස් කල්යාණ මිත්‍ර හැමදෙනාම ඇතුළු මේ පිළිකමට සහයෝගය දැක්වූ නන්නයි වෙනුව උදව් උපකාර කරපු හැම දෙනාටමත් මේ උතුම් වූ පින්කම ඔවුන්ගේ භවගාමී ජීවිතයට ඒ වගේ උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගන්නට මේ පුණ්‍ය ශක්තියෙන් එකසේම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම දෙනාම සත්‍රිත් දේශනාව සඳහා සූදානම් වෙමු. සමන්ත චක්ක වාලේසු දත්තන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ නමෝ තස්ස භගවතෝ
සම්බුද්දස්ස ඉති පිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්න චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඒති සුපටිපන්නෝ භගවතෝ සංඝෝ යුපටිපන්නෝ භගවතෝ සාවක ඥාය පටිපන්නෝ භගවතෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි අත්ථ පුරිස කුංජලායේස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ වන්දේන පාතු තං රතනක්කයං ඒතේන සංත වන්දේන පාතු තං රතනක්කයං ආරණීය මත්ත කුසලේන යන්තං සංතං පදං අභිසමෙන්ත සංඝෝ ජුත සුජුත සුවචෝතස්ස මුදු අනති මානී සංතුස්ස කෝච සුභාරෝච අම්ප කිංචෝච සල්ල කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයුං සුඛිනෝ ආකේමිනෝ හුන්තු සම්මේ සත්තා භවන්තු සුඛී චත්තායේ තනකරෝ පරන්නේ කුම්භේ
Pasti tuhan
Terima kasih.